අයිබෝන් ඔබ මේ එක්වන්නේ බියෝන් පැරඩයිස් රටින් පිට වැඩසටහන සමගින් මම නිරෝෂන් කහවත්ත ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සිට තමයි මෙම වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. ඔබ හදාකාරව දන්නවා තොරතුරු නිරන්තරයෙන් මේ කොරෝනා වෛරසය පිළිබඳව ඔබ වෙත ලබා දෙනවා. විශේෂම මතක් කරන්න ඕනි මගෙත් එක්ක නිරන්තරයෙන්ම මෙම වැඩසටහන සමග සම්බන්ධ වෙනවා ජීව විද්‍යා උපදේශක ආචාර්ය සුමේධ ජයසේන මහතා. මම ඔහුගෙන් දැනගන්න කැමති ආචාර්යතුමනි, මේ ක්ලෝරොක්වින් කියන මේ ඖෂධය පාවිච්චි කරලා පසුගිය දින කිහිපය තුළදී ලෝකේ 4 දිනක මේ කොරෝනා වෛරසය සඳහා ආසාදිතින් 4 දිනක ජීවිතක්ෂය පත් වුණා. මොකද්ද මේ ක්ලෝරොක්වින් කියලා කියන්නේ? ඒ ඇත්තද මේ එහෙම 4 දින ජීවිතක්ෂය පත් වුණාද? RNA polymerase inhibitors ගණයට වැටෙන්නේ නැති ඩ්‍රග් එකක් තමයි ක්ලෝරොක්වින් හෝ එහි ඩෙරිවේටිව් එකක් වෙන හයිඩ්‍රොක්සික්ලෝරොක්වින්. හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් වල සයිඩ් ඉෆෙක්ට්ස් ක්ලෝරොක්වින් වලට වඩා අඩුයි. හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් වල බ්‍රෑන්ඩ් නේම් එක තමයි ප්ලැක්විනල්. ක්ලෝරොක්වින් වල බ්‍රෑන්ඩ් නේම් එක තමයි ඇවලින්. ඉතින් 1943 තමයි මේ ක්ලෝරොක්වින් අපට ඖෂධයක් විදියට අනුමැතිය ලැබෙන්නේ මැලේරියා රෝගයට විරුද්ධව පාවිච්චි කරන්න. ඉතින් මේ දින කීපයකට කලින් මෙහි ප්‍රෙසිඩන්ට් ජනාධිපති ට්‍රම්ප් යෝජනා කළා ඇසිට්‍රොමයිසින් ඇන්ටයිබැක්ටීරියල් ඩ්‍රග් එකක් සමග ක්ලෝරොක්වින් හෝ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් COVID-19 ආසාදිත රෝගීන් වෙනුවෙන් භාවිතා කරන්න යෝජනාවක් කළා. ඉතින් මේ යෝජනාවට තුඩු දුන්නේ ඉතාමත් මෑතකදී කරපු ක්ලිනිකල් ට්‍රයල්ස් කිහිපයක් ප්‍රතිඵල චීනයේ, දකුණු කොරියාවේ සහ ප්‍රංශයේ. ඉතින් මේ ක්ලිනිකල් ට්‍රයල්ස් වලට භාජනය කරපු COVID-19 ආසාදිත රෝගීන් ප්‍රමාණය ඉතාමත් සුළු ප්‍රමාණයක්. උදාහරණයක් වශයෙන් ප්‍රංශයේ ක්ලිනිකල් ට්‍රයල් එකට භාවිතා කරපු රෝගීන් ගණන 20ක් වගේ සුළු කොටසක්. ඉතින් මේ වගේ සුළු රෝගීන් ප්‍රමාණයක් භාවිතා කරලා ලබා ගන්න දත්ත විශ්වාස කරන්න පුළුවන්ද කියන උපකල්පනය උඩ මේ යෝජනාව ආන්දෝලනයකට පත් වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් මේ ජනාධිපති ට්‍රම්ප්ගේ යෝජනාවෙන් පස්සේ ක්ලෝරොක්වින් සහ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් වල මිල වෙළඳපළේ සීක්‍රෙන් ඉහළ ගිහින් තියෙනවා. ඒකම මතක් කරන්න කැමති මේ ක්ලෝරොක්වින් භාවිතා කරලා දැන් දින කීපයකට කලින් කීප දෙනෙක් ජීවිතක්ෂයකට පත් වුණා. එක පුද්ගලයෙක් මෙහි ඇරිසෝනා ප්‍රාන්තයේ, තව 3 දෙනෙක් නයිජීරියාව. ඉතින් මේක අපට හොඳ පාඩමක් කියලා මම හිතනවා. වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයක් නොමැතිව මෙවැනි ඖෂධ භාවිතා කිරීමෙන් ලැබෙන විපාක. ඉතින් ක්ලිනිකල් ට්‍රයල්ස් වලදී අපි යොදා ගන්න අපිට හම්බ වෙන දත්ත තමයි මේ සේෆ් ඩෝස් එක, ඒ කියන්නේ සුරක්ෂිතව පාවිච්චි කරන්න පුළුවන් මාත්‍රාව මොකක්ද කියලා. ඉතින් මේ විදිහේ දේවල් නිසා තමයි අපි ක්ලිනිකල් ට්‍රයල්ස් ස්ටෙප් වයි ස්ටෙප් කරන්නේ. ඒ කෙසේ වෙතත් මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම ආසාදිතයන් ඉන්න ප්‍රාන්තය තමයි නිව්යෝර්ක් ප්‍රාන්තය. ඉතින් මේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ මේ වන විට ඇසිත්‍රොමයිසින් සමග හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් හෝ ක්ලෝරොක්වින් සංයෝජනය භාවිතා කරලා ක්ලිනිකල් ට්‍රයල්ස් පටන් අරන් තියෙනවා. ඒ වෙනුවෙන් ක්ලෝරොක්වින් මාත්‍රා 70,000ක් සහ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් මාත්‍රා 107.4 ප්‍රමාණයක් එක්රස් කරගෙන තියෙනවා. ඉතින් මේ අපි බලාපොරොත්තුෙන් ඉන්නවා මේ ක්ලිනිකල් ට්‍රයල් එකේ අවුට්කම් එක ඉතාමත් හොඳ අවුට්කම් එකක් වේවි කියලා. ඒ බලාපොරොත්තු වල තමයි මේ ක්ලිනිකල් ට්‍රයල්ස් පටන් ගත්තේ. ඉතින් මීට කලින් මම විග්‍රහ කරා කොහොමද RNA ඉන්හිබිටර් එකක්
කොරෝනා වෛරස් එක මර්ධනය කරගන්න යාන්ත්‍රණය මොකක්ද කියන එක. ඉතින් ක්ලෝරොක්වින් වලින් ඇතිවෙන නබාදෙන යාන්ත්‍රණය මොකක්ද මේ කොරෝනා වෛරසය මර්ධනය කරගන්න. මේ විග්‍රහ කරන්න පුළුවන් අවස්ථා දෙකකදී පළවෙනි අවස්ථාව තමයි මේ කොරෝනා වෛරසය අපේ සෛලය මතුපිටට තියෙන S2 ප්‍රෝටීනයට කොරෝනා වෛරසයේ තියෙන S ප්‍රෝටීන් එක සම්බන්ධ වෙනවා. මේ ඉන්ටරැක්ෂන් එක උනායින් පස්සේ තමයි කොරෝනා වෛරසය සෛලය ඇතුළට යන්නේ. මේ සෛලය ඇතුළට ගන්න ක්‍රියාදාමයේදී පළවෙනිම ක්‍රියාදාමය තමයි පළවෙනිම ස්ටෙප් එක තමයි මේ අපේ සෛල පටලය හදනවා පුංචි මල්ලක් මේ සැක් එකක්. මේ සැක් එක ඇතුළේට යනවා කොරෝනා වෛරසය. ඊට පස්සේ මේ සැක් එක සීල් වෙනවා. මේ සීල් වුණාම ඒක හරියට පුංචි පැලුමක් වගේ සෛල ප්ලාස්මය ඇතුළේ තියෙන. මේ විව්‍යයට කියනවා එන්ඩෝසෝමය කියලා. මේ එන්ඩෝසෝමය ඇතුළේ තියෙන මේ කොරෝනා වෛරසය දැන් සෛල ප්ලාස්මයට යන්න ඕනේ එයාගේ ඉතිරි ක්‍රියාදාමය කරන්න. ඒ යන්න නම් මේ මේ එන්ඩෝසෝමේ පටලය රප්ච වෙන්න ඕන නැත්නම් පුපුරන්න ඕන. මේ පටලය පුපුරන්න වග කියන සාධකයක් තියෙනවා. ඒ තමයි මේ පටල මේ එන්ඩෝසෝමේ ඇතුළේ තියෙන මේ pH value එක එහෙම නැත්නම් අම්ල සාන්ද්‍රණය. මේ අම්ල සාන්ද්‍රණය සෛල පටලේ ළඟ ඉඳලා ඇතුළට යනකොට මේ එන්ඩෝසෝමේ ඇතුළේ අම්ල සාන්ද්‍රණය වැඩි වෙනවා. එහෙම නැත්නම් pH අඩු වෙනවා. එතකොට මේ අම්ල සාන්ද්‍රණය වැඩි වුණාම තමයි මේ පටලය රප්ච වෙන්නේ නැත්නම් පුපුරන්නේ. එතකොට ක්ලෝරොක්වින් වලින් කරන්නේ මේ අම්ල සාන්ද්‍රණය අඩු කරන එක. එහෙම නැත්නම් pH වැඩි කරන එක. එහෙම අම්ල සාන්ද්‍රණය අඩු කරපුවාම ක්ලෝරොක්වින් වලින් මේ එන්ඩෝසෝමේ පුපුරන්නේ නැහැ. එහෙම වුණාම වෛරස් එකට සයිටොප්ලාස්ම මේ මේ සෛල ප්ලාස්මයට යන්න බැරි වෙනවා. ඒක යාන්ත්‍රණයක්. දෙවෙනි යාන්ත්‍රණය තමයි මේ සාමාන්‍යයෙන් අපේ ගොඩක් ප්‍රෝටීන්ස් වල තියෙන ග්ලයිකොසිලේෂන්. එහෙම නැත්නම් මේ sugar residues. S2 receptor එකේ sugar residues තියෙනවා. ක්ලෝරොක්වින් වලින් මේ sugar residues වල සාන්ද්‍රණය නැත්නම් ඝනත්වය ඩෙන්සිටි එක අඩු කරනවා. එතකොට මේ මේ sugar residues S2 receptor එකේ තියෙන sugar residues S protein එක්ක interact වෙන්න අවශ්‍යයි. එතකොට මේ සාන්ද්‍රණය නැත්නම් ඝනත්වය අඩු කරපුවාම ඒ interaction එකත් අඩු වෙලා යනවා. ඉතින් අවස්ථා දෙකකදී ක්ලෝරොක්වින් වලින් මේ කොරෝනා වෛරස් එක අපට ඉන්ෆෙක්ට් වෙන එක අඩු කරන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී මම හිතනවා මේ සංයෝග මේ සංකලනය වෙච්ච drugs combinations ඉදිරියේදී COVID-19 රෝගය මඩ පවත්ත ගන්න ලැබේවි කියලා උදාහරණයක් විදිහට RNA polymerase inhibitor එකක් සහ chloroquine ඒ වගේ තවත් ඖෂධ සංකලනයක වට්ටෝරුවක් එහෙම නැත්නම් මේ මික්ෂර් එකක් පාවිච්චි කරන්න වෙයි කියන එක මට හිතෙනවා. උදාහරණයකට මේ විදිහේ මිශ්‍රණයක් පාවිච්චි කරනවා HIV වර්ධනය සඳහා HIV රෝගීන් AIDS දක්වා වර්ධනය වීම වළක්වා ගන්න. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට ජීව විද්‍යා උපදේශක ආචාර්ය සුමේධ ජයසේන මහතා ඔබට. ඉතින් තවත් මේ වගේ තොරතුරු නිරන්තරයෙන් ඉක්මනින්ම ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම් කරගෙන සිටිනවා. ඉතාමත් කෙටි කාල සීමාවකදී මේ තොරතුරු ලබා දෙන්නේ පුළුවන් තරම් තමන්ගේ යහළුවන්ට මේ අවන්න මේ නිවැරදිව අපි මේ ඇත්තද බොරුද කියලා දැනගන්න තමයි හරියට නිවැරදි තොරතුරු අපි මේ සඳහා සහභාගීද මේ සඳහා දැනුමත් තියෙන හරි පුද්ගලයන්ගෙන් තමයි කතා බහ කරලා දැනගන්නේ. ඉතින් ඔබට බොහොම ස්තුතියි රැදී සිටියාට මේ රටින් පිට බියොන්ඩ් පැරඩයිස් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සිට ගෙනේන. මම නිරුෂන් කහවත්ත සමුගන්නවා ලොස් ඇන්ජලිස් නුවර සිට.